headquarters විදිහටත් මම ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල Singapore engineering එකේ aircraft engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මම පොඩි කාලේ ඉඳන් අපේ විද්‍යාලයේ ඇත්ලටික් කරා under 17 ඉඳලා under 21 වෙනකම් කරා. මුලින්ම කරේ මැරතන් එක අවුරුද්දක් කරලා එතන ඉඳන් 1500යි 800යි 400යි තමයි කරේ. මායි මහින්දයි නිල්කෝ බණ්ඩාරයි අපි ඔක්කොම නම එකම ඒජ් ගෲප් එකේ ඉඳන් තමයි දිගටම ඇත්ලටික් කරේ. ඉස්කෝලෙන් ලැබපු අධ්‍යාපනය වගේම ඇත්ලටිකුත් මගේ මේ තියෙන තත්ත්වෙට එන්න ගොඩක් උපකාර වුණා කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලොත් ඉස්කෝලේ ගිහිල්ලා කරන සාමාන්‍ය අධ්‍යාපන කටයුතු වගේම ඇත්ලටිකුත් කරවත් ඕගොල්ලන්ගේ ඉදිරි ගමනට ගොඩක් උදව් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇත්ලටික් කරාම ඒක නිකන් භාවනාවක් වගේ. ඕගොල්ලන්ගේ ඉස්සරහට එන ප්‍රශ්න වලට ඒක ගොඩක් උදව් වෙන්න පුළුවන්. ඕන බාධකයක් ජය ගන්න ඇත්ලටික් උදව් වෙනවා. ඒක නිසා ඕගොල්ලොත් හිතලා බලන්න ඇත්ලටික් දිගටම කරන්න. ඒක අධ්‍යාපන කටයුතු වලටත් ඉතාමත් උදව් වෙනවා. ඕගොල්ලන්ට මගෙන් සුභපැතුම්. හෙලෝ, මම ගිහන් බුල්ජන්ස්. මම දැන් ජපානේ ඉගෙන ගන්නවා. මමත් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ඉවර වෙනකන් ඇත්ලටික් කරා. ඒ අතරතුර මම ජයග්‍රහණ ගොඩාක් වාර්තා කරලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන් මම රෙකෝඩ්ස් සමස්ත ලංකා මට්ටමේ රෙකෝඩ්ස් හතරක් පීරලා තිනවා. ඒකෙදි 2003 ජූනියර් නැෂනල් එකක්, 2006 ජූනියර් නැෂනල් මීට් එකේ මීටර් 100 කඩුලු මම රෙකෝඩ් තිබ්බා. 2006 ජෝන් ටබට් මීට් එකේදී මීටර් 100 මීටර් හර්ඩල් එක රෙකෝඩ් තිබ්බා. 2007 ජෝන් ටබට් මීට් එකේදී මීටර් 400 හර්ඩල් එක මම රෙකෝඩ් තිබ්බා. ඉස්කෝලේ අන්තිම කාලේ 21:15 මම සමස්ත ලංකා පාසල් මීට් එකේ 100 මීටර් හර්ඩල් එකත් 400 මීටර් හර්ඩල් එකත් ෆස්ට් ප්ලේස් ගත්තා. ඒකෙදී අපේ රිලේ ටීම් එකත් 100 මීටර් රිලේ ටීම් එකත් 400 මීටර් රිලේ ටීම් එකත් සෙකන්ඩ් ප්ලේස් ගත්තා. ඒකේ අපි අන්ඩර් 21 චැම්පියන්ෂිප් එක ඉස්කෝලට ගෙනාවා. මම අවුරුදු 4ක් ජූනියර් නැෂනල් පූල් එකේ හිටියා. මට සමස්ත ලංකා අවුරුදු 4ක් වර්ණ තියෙනවා. ඊට පස්සේ මම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මම ඇත්ලටික් නතර කරේ නැහැ. මම එයාර්ෆෝස් ඇත්ලටික් පූල් එකට මම ජොයින් වුණා. ඒකෙත් අවුරුදු 4ක් මම ඇත්ලටික් කරා. ඊට පස්සේ මම දැන් ජපානේ ගත්තොත් ජපානෙත් ඇත්ලටික් හොඳ ඉහළ මට්ටමක තියෙනවා. ඔලිම්පික් වල බැලුවත් මෙඩල්ස් විශාල ප්‍රමාණයක් ගන්න රටවල් අතර තියෙනවා. අපේ ලංකාවේ දැන් මේ දවස්වල හොඳ ක්‍රීඩකයන් බිහි වෙනවා. මම ඔයාලටත් කියන්නේ ඇත්ලටික් කරන එක නතර කරන්න එපා, ඇත්ලටික් කරන්න එන්න. මොකද හැමදේම, ඒ කියන්නේ ජීවිතේට ගොඩක් දේවල් ඇත්ලටික් වලින් ගන්න පුළුවන්. මට වුණත් මෙතනට එන්න ඇත්ලටික් එකෙන් ලොකු ක්වොලිෆිකේෂන් එකක් වුණා. ඒකට මම ඉස්කෝලට මගේ පුහුණුකරු වශයෙන් ඒ දවස්වල හිටිය ජයන්ත කරුණතිලක සර්ට ස්තුතිවන්ත වෙනවා. මම ඔයාලටත් කියන්නේ ඇත්ලටික් කරන්න. මම විශ් කරනවා අපේ ලෝකෙ දිනන්න අපේ ඉස්කෝලෙමුත් ක්‍රීඩකයන් බිහි වෙයි කියලා. ඔයාලට බෙස්ට් ඔෆ් ලක්. නිකෝ බණ්ඩාර, මම 1993 සිට 94 දක්වා සමස්ත ලංකා පාසල් ක්‍රීඩාවුල්ල සහ පබ්ලික් ස්කූල් නැත්නම් ප්‍රසිද්ධ පාසල් ක්‍රීඩාවුල්ලේ රිලේ කාර්නිවල් ක්‍රීඩා උත්සවයේ රිදී පදක්කම්, ලෝකර පදක්කම්, රම් පදක්කම් විද්‍යාර්ථි විද්‍යාලය නියෝජනය කරගෙන ලබාගෙන තියෙනවා.
ඒවගේම අපි එදදා සමසය අනු තුනේ සිට අනු හත දක්වා අපේ කාල කාල වකවානු තුළ අපි රිලේකානුවල්ලක ඒවගේම දානමයෙන් පාල එදස අනු පයේ සමස සූර්තාව ලබාගත්තා ඒවගේම එදදාම අනු හතේ අපි සමස්ස බාලක තුග නිස්ථාන පල බගත්තා ඒ ලබාගෙන ප්‍රතිපලයක් වසයෙන් එදා සමස අනුවටේ අපි ලබාගන්න පුළුවන් වුණා රිලේකානුවල් එකේ ලංකාවෙන්ම පළවෙනි ස්ථාන නැත්තම් ඕල් රවුන්ඩ් අපි චෑන්ස් වුණා අපේ මගේ දක්ෂතාවය මං සලකවුවොත් එම 1995 මම සමස් ලංකා පාසල් ක්‍රීඩා උල්ලේ දක්ෂම ක්‍රීඩකයා බවට පත් වුණා ඒ වගේම වසරේ සුවිශේෂ ක්‍රීඩකයා වෙලා 1980 ගණන් වල පටන් ගත්ත සමස් ලංකා ක්‍රීඩා උල්ලේ මධ්‍ය පළාතේ දක්ෂම ක්‍රීඩකයා වන පළවෙනි ක්‍රීඩකයා බවට මම පත් වුණා 96 97 ආසියානු කලිෂ්ඨ මල්ල ක්‍රීඩා උල්ලේ මම ශ්‍රී ලංකාව නියෝජනය කරා චීනසා ඉන්දියාව පැවැත්වුණ ක්‍රීඩාවුල්ල ඉතින් මම සඳහන් කරනවා විශේෂයෙන්ම ඒ වකවානු තුළදී අපිට දක්ෂ ක්‍රීඩකයෝ අපි ක්‍රීඩකයෝ කොට්ටාසයක් අපේ විද්‍යාලයෙන් බිය වුණා මගෙන් පසුව පැවතුණු 1998 99 2000 2000 ගණන් වසරවලත් මේ වගේ සමස්ත ලංකා ක්‍රීඩකයෝ බිය වෙලා ශ්‍රී ලංකාවේ අංක එකේ මීට 800 ක්‍රීඩකයත් අපේ විද්‍යාලයෙන් බී කිරීමේ හැකියාව අපිට ලැබුණා ඊට පසු කාලයකත් අපේ මීට 800 ඒ වගේම හර්ල්ස් වගේ කඩුළු පැනීමේ ඉසව් වලින් අපි ජයග්‍රහණය කරා අපේ විදුහල ඉතින් මේ මල්ල ක්‍රීඩා ගත්තොත් එහෙම මමත් මුල් කාලයේදී දක්ෂ රගල් ක්‍රීඩකයෙක් හැබැයි මම මල්ල ක්‍රීඩාවයි රගල් දෙකම එක සමාන කරලා මගේ දක්ෂතාව වැඩි වෙනකොට මම රගල් ක්‍රීඩාවෙන් ඈත් වෙලා මම මල්ල ක්‍රීඩාව විසර්ම කිරීමට යොමු වුණා ඉතින් මේ ක්‍රීඩාව ගොඩක් වෙලාවට මල්ල ක්‍රීඩාව විශේෂයෙන්ම අනිත් ක්‍රීඩාවට සහාය දෙන ක්‍රීඩාවක්. ඉතින් ඒකින් ද මල්ල ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනයට ගොඩක් ඉවහල් වෙනවා. ඒකේ හොඳම උදාහරණ තමයි අපේ වකවානුව තුළ ක්‍රීඩා කරපු දක්ෂ ක්‍රීඩකයෝ අද ලංකාවේ විධායක ශ්‍රේණිය වගේම ලංකාවේ පුද්ගලිකාංශයේ පරිපාලන සේවයේ ඉතාම වැදගත් තනතුරු ඔබවනවා මේ විදුහල් වලට අපිත් එක්ක සමකාලීන කරපු මල්ල ක්‍රීඩා කරපු දක්ෂ අපත පාසවල ක්‍රීඩකයෝ. ඉතින් ඒ වකවානුවේ අපි ක්‍රීඩා කරපු දේවලුත් කතා කරන වඩා අද ගත්තොත් එහෙම මානවල දිස්ත්‍රික්කේ වැඩිම පුහුණුකරුවන් සංඛ්‍යාව බිහිවලා තියෙන අපේ විද්‍යාලයෙන් මානවල දිස්ත්‍රික්කේ වැඩිම පුහුණුකරුවෝ පිරිස අපේ ඒ වගේ දක්ෂම පුහුණුකරුවෝ ඒ වගේම මේ අවස්ථාව සහභාගී වෙන මගේ පළමුවෙනි පුහුණුකරු එම්ජී ආරත්න මාතා ඒ වගේම එතුමා මගේ පළවෙනි පුහුණුකරු ඊට පස්සේ එතුමා ජර්මන් රෝඩ් ගිය පස්සේ මම අපේ සරත් පීරවද්දන මාතා ළඟ පුහුණු වැඩිදුර පුහුණු ලබා ගත්තා දැන් අපි ගත්තොත් එහෙම නමුත් එතුමත් ඒ ක්‍රීඩාව ජ්‍යෙෂ්ඨ වශයෙන් මල්ල ක්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨ පුහුණු කරවලා කටයුතු කරනවා ඒ වගේම අපේ සරත් ගුණතිලක ඒ වගේම වීරක්කොඩි කියලා කියන්නේ අද මාලෝ දිස්ත්‍රික්කේ ඉන්න ප්‍රධාන හොඳ ප්‍රසිද්ධ පුහුණු කරුවෙක් ඒ වගේ දුමින්ද බණ්ඩාර ගත්තත් සරත් ගුණතිලක එතකොට ඒ අපි සියලුම පුහුණු කරුව ගත්තත් මේ අපේ අවට පාසවල ප්‍රතිස පාසවල අපි ක්‍රීඩා කරනවා පුහුණුවීම් කරනවා ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක් ඉතින් අපි මේ මල්ල ක්‍රීඩාව විද්‍යාලයේ දිනු කරගන්න අපි වැඩපිළිවෙළක් කරන් යනවා ඒ වැඩපිළිවෙළටම දෙමව්පියන්ගේ අපිට සහයෝගය අවශ්‍ය වෙනවා ඒක නිසා අපි දෙමව්පියෝ එකතු කරලා මේ ක්‍රීඩාවේ තියෙන අවස්ථා මොකද්ද මල්ල ක්‍රීඩාව අපි ගෙනියන්නේ කොහොමද ඒ මල්ල ක්‍රීඩාව තුලින් අපි විද්‍යාලයේ බබලන්නේ කොහොමද කියලා අපි මේ අදහසක් අපි ඇති කරගත්තා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඒ වගේ අපේ ඉන්නවා මහින්ද රණවීර කියලා මගේ මෑත භාගයේ 1993 ගණන් වල අපි සමස් ලංකා දියු පළවෙනි ක්‍රීඩකයා මගෙත් එක දියු පළවෙනි අපි මැඩලයක් ගත්තා සමස් ලංකා මේ ක්‍රීඩා උල්ලේ රිලේ කාණ්ඩයේ එකේ ඉතින් එයා අපේ සභාපති වශයෙන් ඒ වගේම අපේ මීපේගම සහෝදරයා 1995 අවුරුද්දේ අපේ සමස් ලංකා රිලේ කාණ්ඩයේ එකේ චැම්පියන් වූ ටීම් එකේ 19 පළ සමස් සූර්තාව දිනපු ටීම් එකේ ප්‍රබල සාමාජිකයෙක්කින් අපි එකතු වෙලා අපි මල්ල ක්‍රීඩාවේ අලු විෂන් එකේදී අලු දැක්මෙන් අපිට පෞගිය අවුරුදු තුල මල්ල ක්‍රීඩාව පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඈත් වෙලා තිබ්බා ඒ වුණාට අපි මින් ඉදිරියට මල්ල ක්‍රීඩාව අලුත් ජවයකින් අපි ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි මේ දෙමව්පියෝ සියලු දෙනාටම එකතු වෙලා අපේ ක්‍රීඩකයෝ අපි ගෙනල්ලා අපි මල්ල ක්‍රීඩාව අලුත් ගමනකට සැරසෙන අවස්ථාවේ මම මේ අවස්ථාව මට මේ වොයිස් කට ලබා දුන්න ගැන මම ස්තුති වන්දනවා අපිට පොඩ්ඩක් කියන්නකෝ 95 ඉඳලා කොහොමද මල්ල ක්‍රීඩාවේ ඔබ 95 තමයි මල්ල ක්‍රීඩාවට යොමු වෙන්නේ
95න් පස්සේ 98 99 වසරවල තමයි අතර 99 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වලේ මීට 800 ප්‍රථම ස්ථානය ලබා ගන්නවත් එක්කම 99 ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලිය ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු ඇරපුරා ගේම්ස් මල්ල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබනවා. 98 තමයි අතර අපි සමස්ත ලංකා පාසල් සාහිත්‍ය මේ සැනකෙළියට සහභාගී වුණ අපේ මානව විද්‍යා විද්‍යාලයේ ඒ වගේම හොඳ කණ්ඩායමක් සහභාගී වුණා. ඒ වගේම හොඳම පාසල් එක තමයි අපි තරඟ කරේ කොළඹ රාජකීය මහනුවර තීර්ථ කොළඹ ආනන්ද නාලන්ද වෙන්නප්පු ජෝසප් වාස් ඒ වගේම තව පාසල් ගණනාවක් සහභාගී වුණා. ඒ අතරින් අපි සමස්ත ලංකා සාහිත්‍යයේ ශූරතාවයේ 98 ලබා ගන්න හැකියාවක් අපේ විද්‍යාලයට හැකි වුණා. එතනින් පස්සේ තමයි අතරම විද්‍යාලයේ මල්ල ක්‍රීඩාවේ ලොකු ප්‍රබෝධයක් ඇති වුණේ. 2001 වර්ෂයේ ඇත්තටම ජාතික ශූරතාවලියේදී මීට 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. ඒ සමගම ඒ කියන්නේ මේක ඇත්තටම ඉන්ඩිවිජුවල් ගේම් එකක්. මේ ගේම් එක කියන්නේ මේ ඇත්තටම තනි තරඟ ඉසව්වක්. එතකොට මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ ගමන්ම 2001 මීට 800 ලංකාවේ අංක එක එකේ ක්‍රීඩකයා විදිහට ඒත් මේ ඒ ජයග්‍රහණය ලබද්දී ශ්‍රී ලංකා නාවික හමුදාව මට අනුග්‍රහකත්වය ලබා දෙනවා වසර පහකට. ඒ ගමන්ම ජාතික සංචිතයට ඇතුළත් වුණා. ඒ වගේම 2001 වර්ෂයේ පාකිස්තානයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩාවලට සුදුසුකම් ලැබුණා. ඒ වගේම මේ තරගාවලිය පවත්වන්න හැකිය යාවක් හේතුවෙන් 2001 වර්ෂයේ ආසියානු මේ සිංගප්පූරු විවෘත මල්ල ක්‍රීඩා වලත් ඒ වගේම 2002 වර්ෂයේ පිලිපින විවෘත මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව ලැබ හම්බ වෙනවා. ඒ වගේම එමෙ තරගාවලිය දෙකේම රිදී පදක්කම ලබා ගන්න හැකියාව තිබෙනවා. දැන් අද ඔබ විද්‍යාර්ථි ප්‍රධාන පුහුණුකරු විද්‍යාර්ථියේ තියෙන අද තියෙන සම්පත් අනාගතයට ආයෝජනය කරන්න පුළුවන් අපිට. ඉතින් මොන ඔබ දකින සම්පත් මොනවද අද විද්‍යාර්ථියේ? ඇත්තටම විද්‍යාත් විද්‍යාලයේ මල්ල ක්‍රීඩා පුහුණු කරු වර්ෂයෙන් ඇත්තටම මේනකට කටයුතු කරනවා. ඒ වගේම ලොකු සම්පත් ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම අපි අර ගොඩක්ම වෙන්න ඕන ක්‍රීඩා වෙන් කරගන්න හොඳ නැහැ. ඇත්තටම මේක මේ සපෝටින් ගේම් එක මල්ල ක්‍රීඩාව කියන්නේ. අනිත් ගේම්ස් වල ළමයින්ටත් මේකට යොමු වෙන්න පුළුවන්. එතකොට අපේ දැන් ඇත්තටම අපි මැදි දුර දාමනය ඉලක්ක කරන තමා ගොඩක්ම අපේ විද්‍යාත් විද්‍යාලයේ ක්‍රීඩකයන් බිහිලා තිබ්බේ. ඒ වගේම දැන මේනකට කඩලු ඒ වගේම දුර දාවන තරඟ ඒ වගේ මැදි දුර දාවන තරඟ සඳහා හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. මේ ක්‍රීඩකයෝ ඉස්සරහට හොඳින් අරගෙන යෑම තමයි මගේ වගකීම වෙන්නේ. පහතලනොත් ලොකු සහයෝගයක් ලැබෙනවා මේනකොට. ලොකුම දේ තමයි ඇත්තටම විද්‍යාලයෙන් වෙන සහයෝගය කියන දේ ලැබෙන ඇත්තටම ළමයි අපිට ඇත්තටම යොමු කරන එක. ඒක තමයි විද්‍යාලයෙන් අලු බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පහසු වුණොත් ඇත්තටම අපේ විදුහල් ක්‍රීඩා පිටියට ගොඩක් වෙලාට මේ පොහොනීම් කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ වගේම මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයත් ඊට අමතරව ඉතින් අපේ කඩලු ටික ඒ වගේම අපේ උසපැන්නීම මෙත් අපිට සියලුම පහසුකම් තියෙනවා. ඒක නිසා ඇත්තටම දරුවෝ මෙතන සම්බන්ධ කරගෙන තමයි ලොකුම දේ.